අපි රනිල් මෛත්‍රී ආණ්ඩුවට කියනවා සයිටම් කියන්නේ නීත්‍යානුකූල නොවන විදියට දූෂණය කරලා ලැබිච්ච ළමෙක්. දරුවෙක් ලැබෙන්න පුළුවන් දෙමාපියෝ විවාහ වෙලත් දරුවෙක් ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම කාන්තාවක් කැලේට ඇදගෙන ගිහිල්ලා දූෂණය කරලා එතෙන්දීත් ළමෙක් ලැබෙන්න පුළුවන්. හැබැයි එතන වරදක් සිද්ධ වෙනෝ ඒ දූෂණය කරලා ඇදගෙන ගිහිල්ලා දූෂණය කරාම දූෂණය කිරීමේ වරදට ලක් වෙනෝ. අන්න ඒ වගේ තමයි මේ සයිටම් ආයතනය පටන්ගත්ත තැනම ඇති කරපු මේ ආයතනය නීති විරෝධී. මේකට නීත්‍යානුකූලභාවයක් දෙන්න බෑ. එතකොට ඒකෙන් ලැබුණ ප්‍රතිඵලය ළමයි වුණාට වෛද්‍යරු වුණාට ඇති කරපු ආකාරය වැරදි. ඒක නිසා මේක මොන ආකාරයටවත් ස්ලිට් එකට සම්බන්ධ කළා නැත්නම් වෙනත් ආයතනයකට සම්බන්ධ කළා මේක නීතිගත කරන්න බෑ. මේ රටේ නීතියට අනුව මේක රාජ්‍ය බලය තුනෙන් දෙකක් තිබුණයි කියලා පාර්ලිමේන්තුවේ මෙයාලා හිතනෝ නම් මේ ආණ්ඩුව අපිට හැමදේම කරන්න පුළුවන් කියලා මං හිතන්නේ ඒකට පිළිතුර ලැබෙයි රජයට ඡන්දයක් තියපු දවසට. මේ රජය සම්පූර්ණ ප්‍රජාතන්ත්‍ර විරෝධී. මේ රජය ඡන්ද තියන්නේ නැහැ. ඒ වගේ මේ රටේ නීතියේ ආධිපත්‍ය සම්පූර්ණයෙන් බිඳ වැටිලා මේ සහෝදරවරුන්ට දැක ගන්න පුළුවන් මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය. අපි කැමති අපි එකඟයි සිවාජි ලිංගම්ට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවට, ඒ වගේම විග්නේශරන්ට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවට, ඔවුන්ට පාරේ බැහැලා විරෝධය පාන්න තියෙන අයිතියට අපි එකඟයි. ඒ වගේම විග්නේශරන්ට තියෙන අයිතියට අපි එකඟයි. හැබැයි ඒ ප්‍රජාතන්ත්‍රවාදය, ඒ නීතිය, ඒ ආකාරයටම මේ රටේ සියලු දෙනාට ලැබිය යුතුයි. එතෙන්දි සිවාජි ලිංගම්ට පුළුවන් නම් අධිකරණ නියෝග කඩ කළා තමන්ගේ විරෝධය පාන්න, අපි පිළිගන්න විදියටම මේ රටේ ඒක ලැබිය යුතුයි. මේ ලහිරු වීරසේකරට, ඒ වගේම ටැම්පිටි හාමුදුරුවන්ට සහ රයන් ජයලට්ට කොහොමද ඒ නීතිය ක්‍රියාත්මක වුණේ? අධිකරණ නියෝගය කඩ කරපු ලහිරු වීරසේකරට නඩු දාලා තාම බන්ධනාගාරගතව, ටැම්පිටි හාමුදුරුවෝ බන්ධනාගාරගතව. හැබැයි මේ රටේ නීතියේ ක්‍රියාත්මක වන ආකාරය සම්පූර්ණ නීතිය ආධිපත්‍ය බිඳ තමුන්නාසෙලා කල්පනා කරොත් එහෙම කොහොමද කියලා පොදු දේපල සම්බන්ධව, රයන් ජයලත් හිටිය පොදු දේපල සම්බන්ධව එකම එක සාක්ෂිකාරයෙක් නැහැ. ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිහිල්ලා එකම ඉදිකට්ටක දේපලකට අලාභහානියක් කරයි කියලා. එහෙම සාක්ෂි නැතුව ඒ නඩු වාර්තාව සාක්ෂි දරන එකම එක කාරණේ තමයි ඔහු වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නායකය වීම. හැබැයි දින 60කට අධික කාලයක් බන්ධනාගාරගතව හිටිය. එතකොට මහ බැංකුව මහදවල් කොල්ල කාපු මැති ඇමතිවරු නිලධාරි එක්කෙනෙකුට අද නඩු තියද? එක්කෙනෙකුට නඩු නෑ. මහදවල් කෝටි ප්‍රකෝටි ගානක් සේවක අර්ථසාධක අරමුදල කොල්ල කාපු, මේ රටේ ධනය කොල්ල කාපු, මහ භාණ්ඩකාරය කොල්ල කාපු අපරාධකාරයෝ ඔවුන් තමයි තියෙන්න ඕන පොදු දේපල යටතේ. දින නියමයක් නැතුව නඩු අහලා අවසාන වෙන තෙක් ඔවුන් ඉන්න ඕන. නමුත් ඔවුන් එක්කෙනෙකුට විරුද්ධව අද වෙනකන් නඩුව නැහැ. ඒ වගේ මේ රටේ පොලිස්පතිවරය කියන නීතියේ සමානත්වතාවේ ඔහු කිව්වා සිවාජි ලිංගම්ට නඩු දානවායි කියලා. කො අද දැම්මද? නමුත් රයන් ජයලත් දවස් මේ ලහිරු වීරසේකර දවස් දෙකයි ගියේ අද බන්ධනාගාරේ. මේකද මේ රටේ නීතිය? අපි දෙමාපියෝ විදියට දැඩි කෝපයෙන් ඉන්නේ. අපි ඉතාම සාමකාමී වෙලා නැහැ. දැන් අපි කෝපයට පත් කළ තියෙන්නේ ආණ්ඩුව. අපි ළමයි එක්ක අකණ්ඩ සත්‍යග්‍රහවල හිටියා. ළමයින්ට මේ ප්‍රශ්නේ විසඳ ගන්න විදියට ළමයින්ගෙන් ඉල්ලා හිටියා. සාමකාමීව මේ ප්‍රශ්නේ විසඳගන්නේ කියලා අපි අවශ්‍ය සම්පූර්ණ සහයෝගය දුන්නා. නමුත් අපිට බලාගෙන ඉන්න බැරි වුණා අපේ ළමයි ගුටි කන විදිය, අපේ ළමයි රෝහල්ගත වෙන විදිය. අද වෙනකොට මාස 10කට අධික කාලයක් මේ ළමයි ඉන්නේ ගෙවල්වල. රජය මේ රනිල් මෛත්‍රී, ඒ වගේම SBලා, ඒ වගේම රාජිත් සේනාරත්න, මේ කවුරුවත් හොයනවද මේ ළමයින්ට මොකද වෙලා තියෙන්නේ කියලා? ඉගෙන ගන්න ළමයෙකුට ඉගෙනීම නතර වුණොත් ඔවුන්ට ගේ ඇතුලේ ඇවිද ඇවිද ඉන්න බෑ. ඔවුන්ට ඒක ඔවුන් මානසිකව ඉතාම දුර්වල තත්ත්වයට පත් වෙනවා. අද ඒක තමයි ඒ ළමයින්ට පත් වෙලා තියෙන්නේ. අද වෙනකොට ළමයි දෙමව්පියෝ දෙන්නේ නැති වෙලා තියෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කේ. ඊගාවට අපි මාරාන්තික උපවාසයකට යන ආණ්ඩුව කල්පනා කරන්නේ මේ දෙමව්පියෝ කවුරු හරි මැරෙයි කියලාද? හැබැයි ආණ්ඩුවට අපි කියනවා, අභියෝග කරනවා, මේක මේ විදියට විසඳන්න උත්සාහ කරොත් ආණ්ඩුවේ අවසානයත් මේක තමයි. මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් අපිට විද්‍යා පෙන්වන්න සූදානම් වෙන්න එපා.
මේ ස්ලිට් එකයි නැත්නම් වෙන ප්‍රයිවට් මේ ගවර්න්මන්ට් පාර්ට්නර්ෂිප් කියලා මේක මේ රටේ ඇති කරන්න බෑ. ඒක ඊටාම සමාජ විරෝධී සමාජ අසාධාරණයක්. මේ රටේ ඒව ඇති කරන්න නෙවෙයි අපිට ඕන රජයේ වෛද්‍ය විද්‍යාල ප්‍රමාණය වැඩි කළා තව අවුරුදු දෙක තුනකින් මේ රටේ වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නේ අවසానයි. එතකොට අපිට අවශ්‍ය වෛද්‍යවරු ඉබේම බිහි වෙනවා. ඒකට මේ රෝහල් පද්ධතිය දියුණු කළා විශේෂඥ වෛද්‍යවරු දියුණු කළා ඒ වගේම ආචාර්යවරු අවශ්‍ය පහසුකම් සපයන එක තමයි රජයේ වගකීම් වෙන්නේ. එහෙම නැත්නම් විභාග පේල් වෙච්ච මේ ළමයින්ට අම්මා තාත්තට සල්ලි තියේ කියලා වෛද්‍යවරයෙක් කරන්න එහෙම නැත්නම් නීතිඥවරයෙක් කරන්න ඉංජිනේරුවෙක් කරන්න මේ රටේ පාලන බලය අල්ලන්න දෙන එක නෙවෙයි. ඒක පරාජය කළා අපි ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ඒකට අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. අපි මේ සම්බන්ධව අපේ දැඩි විරෝධය මේ රටේ සෑම දිස්ත්‍රික්කයකින්ම හෙට තියෙන නුගේගොඩ එලිමහ රංගපීඨයේ තියෙන දෙමාපිය ජාතික සංවිධානයට සහභාගී වෙනවා. හැබැයි මේ සහභාගී වෙන්නේ මේ රටේ අස්සක් මුල්ලක් නැර ගම නගරයේ ඉන්න අම්මලා තාත්තලා. අපි මුළු ගම සහ නගරය දැනුවත් කරන මේ ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍රවාද විරෝධී ක්‍රියාකලාපය පිළිබඳ ඔවුන්ගේ මුරණ්ඩ ප්‍රතිපත්තිය පිළිබඳව ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා අපිට විද්‍යා පෙන්වන්න නැතුව අපි ඉල්ලන්නේ එකයි අපි විසඳුමකට ඇවිල්ලා ඉන්නෝ අපිට අපේ ළමයිත් ඒ විසඳුමට ගන්න පුළුවන් මේ පිළිබඳව ආචාර්ය වරුන් විශ්වවිද්‍යාල ආචාර්ය පීඨාධිපතිවරු ආචාර්යවරු දීපු විසඳුම ක්‍රියාත්මක කරන්න අපි ඒකට එකඟයි නැතුව ආර්ෂද සිල්ලා මේ කීප දෙනෙක් අල්ලගෙන ඉදිරිපත් කරන විසඳුම් වලට අපි එකඟ නැහැ දෙමාපිය සංවිධාන විදියට ඒක නිසා අපි ජනාධිපතිවරයෙන් ඉල්ලනෝ ජනාධිපතිවරයේ ගෞරවය ආරක්ෂා කරගන්න කියන මම ගොවි පුතෙක් කියලා ගොවි පුතානම් තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන සාධාරණ විසඳුමක් ඉදිරිපත් කරන්න මේ අද පත්තරේ තියෙන විසඳුම ඉදිරිපත් කරොත් ඔබතුමාගේ සායම හේදිලයයි ඒක නිසා මේක ඉදිරිපත් කරන්න එපා ඒක අකුල ගන්න ඔබතුමා පීඨාධිපතිවරු ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වෛද්‍ය සභාව දෙමාපිය සංවිධාන ශිෂ්‍යයෝ අපි ඔක්කොම එක්ක අහුවෙලා කතා කරලා ආචාර්යවරුන්ගේ විසඳුමකට එමු ඊට මෙහා විසඳුම් නැ බොරුවට විසඳුම් දෙන්න එපා ඒ විසඳුමට ළමයි යන්නේ නැහැ විශ්වවිද්‍යාලේ දෙමාපිය සංවිධාන විදියට අපි විරුද්ධයි අපි මේ වෙනුවෙන් මේ විසඳුම ක්‍රියාත්මක කරන්න හැදුවොත් ආශ්‍රද සිල්ලගේ විසඳුම ඒකට විරුද්ධව අපේ සටන අපි වැඩ නවත්තලා අපි කරන වැඩ නවත්තලා මේ රජයේ ගෙදර යවන වැඩ පිළිවෙල අපි මේ ක්‍රියාත්මක කරනවා ඒක නිසා රනිල් මෛත්‍රී රාජිතගේ කට දෙඩවිල්ල අන්න එදාට තේරෙයි මෛත්‍රී බලයට ගෙනා වගේම ගෙදර යන්න සිද්ධ වුණේ රාජිත නිසාය කියලා මෛත්‍රී සිරිසේන ජනාධිපතිරට තේරෙයි ඒක නිසා අපි ඉල්ලනෝ තමන්ගේ ආණ්ඩුව රැක ගන්න නම් මේ සාධාරණ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න කියලා එහෙම නැත්නම් රජයේ අවසානයත් මේ ප්‍රශ්නය හරහාම ඉටු වෙනවයි කියන එක අපි ආණ්ඩුවට බල කළ කියා සිටිනවා.